සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමනාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් රත්නායක ඉමුනෝග්ලොබියුලින් වංචාවට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 9කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. අත්අඩංගුවටගත් වෛද්‍ය සමන් රත්නායක පසුගිය සෙනසුරාදා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයකට තම සේවාදායකයා සූදානම් බව ඔහුගේ නීතිඥින් දනුම් දුන්නා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ නියාමනාංශය අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් රත්නායක ඉමුනෝග්ලොබියුලින් ප්‍රතිදේහෙන්නත් වංචාවේ ප්‍රධාන චෝදිතයන් ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිතිය විසින් මුල සිටම චෝදනා කරනු ලැබුවා. එහෙත් අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල පසුගියදා අත්අඩංගුවට ගෙනුනේ 8 වැනි විත්තිකරු ලෙස වන අතර වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට ගෙනුනේ 10 වැනි විත්තිකරු ලෙසයි. මෙම ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් ලියාපදිංචි අත්හැරීමේ ලිපිවලට අත්සන් කළ බවට චෝදනා එල්ල වී ඇති ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නැහැ. රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් මතුව තිබුණු අවස්ථාවක රජයේ රෝහල් තුල බරපතල ඖෂධ හිඟයක් ඇති බව මවාපාමින් සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම ඖෂධ ඇගයුම් ක්‍රියාවලියද මගහැර ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ඖෂධ මිලදී ගැනීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වෛද්‍ය සමන් රත්නායක ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එසේම එම වංචනික ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල සහ අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබූ අතිරේක ලේකම්වරයා ඉවත් කර ඔහුගේ වගකීම වෛද්‍ය සමන් රත්නායකට පවරා ඇති බවයි පසුගියදා මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ. වෛද්‍ය සමන් රත්නායක හිටපු අමාත්‍ය සීබී රත්නායක මහතාගේ සහෝදරයා වන අතර ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිෂ්පාදන සහ සැපයුම් නියාමන අංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුවයි. Dasatha News ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.